හැමමයි බොන් කියලා පිළිගන්නවා අදත් ඔයාලම එකතු වෙලා ඉන්නේ SL Guide YouTube channel එකත් එක්ක. ඔයාලා ගොඩක් දෙනෙක් මේ වෙනකොට mobile games play කරනවා. සමහර විට online game එකක් වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් offline game එකක් වෙන්නත් පුළුවන්. මේ මොන game එකක් play කරත් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි games play කරන වෙලාවට phone එක stuck වෙන එක. එහෙමත් නැත්නම් slow වෙන එක. මෙන්න මේකට විසඳුමක් තමයි අද video එකෙන් මම අරගෙන આવી තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා දැම්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මිට අපෙන් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එක upload කරපු ගමන් ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හරි. මේ වැඩේට අපි game boosting application එකක් පාවිච්චි කරනවා. ඉතින් ප්‍රධාන වශයෙන් මේ boosting application එකකින් කරන්නේ අපි මොනවාරි game එකක් play කරද්දී අපේ phone එක සම්පූර්ණයෙන්ම මේ game එකට focus කරන එක. ඒ කියන්නේ phone එකේ තියෙන අනිත් applications වල තියෙන අවධානය ටිකක් අඩු කරලා අපිට අවශ්‍ය game එකට විතරක් අවධානය දෙන එක. ඉතින් අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මුලින්ම Play Store එකට ගිහලා fast game booster කියලා search එකක් දාන්න. මෙන්න මේ application එක තමයි ඔය install කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා පුළුවන් මේ video එකට පහලින් දෙන description එකේ link එක පාවිච්චි කරලා මේ application එක download කරගන්න. මම දැන් මේ විදිහට app එක open කරනවා. ඊට පස්සේ මේ විදිහට ඔයාට Gmail address එකක් select කරගන්න කියනවා. මම මේ විදිහට මගේ phone එකේ දැනට තියෙන mail එකක්ම select කරලා okay කරනවා. එහෙම නැත්නම් ඔයාට අලුත් mail address එකක් මෙතනට add කරගන්නත් පුළුවන්. දැන් මෙතන ඔයාගේ phone එකේ තියෙන applications ඔක්කොම ටික පෙන්නනවා. මේ phone එකේ නම් games මොකුත් මම install කරලා නැහැ දැනට. එනිසා මම මෙතන තියෙන වෙනත් application එකක් open කරනවා. ඔයා මෙතනදී ඔයාගේ phone එකේ තියෙන game එකක් තමයි open කරගන්න ඕනි. ඊට පස්සේ ඔයා මේ performance level එක maximize කරගෙන මේ start optimization කියන command එක දෙන්න. දැන් ඔයාට තප්පර කීපයක් මේ විදිහට බලන් ඉන්න වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ success කියලා notification එකක් එනවා. දැන් ඔයා මේක close කරලා optimize කරපු application එක run කරලා බලන්න. ඔයාට බලාගන්න පුළුවන් වෙයි කලින් තිබුණට වඩා ගොඩක් smoothly game එක run වෙනවා. ඒ වගේම තමයි තව ඔයාලට boosting applications ඕන තරම් බලා ගන්න පුළුවන් Play Store එකේ තියෙනවා. මේ අතරින් ඔයාලට පුළුවන් නම් මෙන්න මේ application එකත් install කරලා තියන්න. මේකෙන් ඔයාලට පුළුවන් ඔයා game එකක් play කරන වෙලාවට එන calls, messages වල notifications off කරලා තියන්න. මොකද online game එකක් play කරද්දී calls එනවා කියන්නේ ගොඩක් දුරට මේක stuck වෙන්න බලපානවා. මේ විදිහට හැම notification එකක්ම ඔයාලට off කරලා තියන්න පුළුවන් මෙන්න මේ application එක හරහා. සමහර විට මේ වගේ තවත් හොඳ applications ඔයා පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ boosting applications වගේ දේවල් අන්න එහෙම දේවල් තියෙනවා නම් පහලින් comment section එකෙන් දාගෙන යන්න මොකද තවත් කෙනෙක්ට ඒක වැදගත් වෙන්න පුළුවන්. ඔයාලා දන්නවා මේ smartphone පාවිච්චි කරන ගොඩක් දෙනෙක් මේවට addict වෙලා තියෙනවා. අන්න ඒකට විසඳුමක් විදියට තමයි Android ළමයි digital Welbiegn කියන feature එක හඳුන්වලා දුන්නේ. ඉතින් මගේ අතේ මේ තියෙන Sony device එකක්. මේකේ මෙයාලා මේ digital Welbiegn කියන feature එක inbuilt ම install කරලා තියෙනවා. ඔයාගේ phone එකේ තියෙන Android 9 වලට කලින් ආපු OS එකක් නම් මේ feature එක බලා ගන්න බැරි වෙයි. එහෙම වුණත් ගැටලුවක් නැහැ. ඔයා Play Store එකට ගිහලා Digital Welbiegn කියලා search එකක් දාන්න. ඊට පස්සේ මෙන්න මේ app එක ඔයාගේ phone එකටත් install කරගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්ව විදිහට මේ app එකෙන් ඔයාට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. නමුත් මම අද කතා කරන්න යන්නේ මේකේ තියෙන focus mode එක ගැන විතරයි. ඔයාට අනිත් දේවල් ගැන දැනගන්න අවශ්‍ය නම් පහලින් comment එකක් දාගෙන යන්න. සැලකිය යුතු පිරිසක් හිටියොත් මම මේ ගැන full review එකක් ඉස්සරහට කරන්නම්. හරි. එහෙනම් අපි බලමු මේ focus mode එක කොහොමද වැඩ කරන්නේ කියලා. ඇත්තට මේකෙන් කරන්නේ ඔයාගේ phone එකේ run වෙන apps limit කරන එක. ඉතින් අපි මේක කරලාම බලමු. එතකොට ඔයාලට මේක ගොඩක්ම හොඳට පැහැදිලි වෙයි. මුලින්ම phone එකේ settings වලට යන්න. settings වල ගියාට පස්සේ digital Welbiegn කියලා tab එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා install කරගත්ත app එක open කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් focus mode කියලා tab එකක් මෙතන තියෙනවා. ඔයා මේක open කරගන්න. දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ phone එකේ install කරලා තියෙන හැම application එකක්ම මෙතන පෙන්නනවා. අපිට දැන් මෙතන මේ තියෙන ඕනම app එකක් limit කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ YouTube app එක select කරනවා. ඊට පස්සේ මේ turn on button එක touch කරන්න. දැන් අපිට මේ විදිහට focus mode on කියලා notification එකක් එනවා. අපි දැන් බලමු YouTube app එක open කරන්න පුළුවන්ද කියලා. ඔයාලට පේනවා මේ YouTube app එක අපිට open කරන්න දෙන්නේ නැහැ. අපිට අවශ්‍ය නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා විනාඩි 5කට app එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි විනාඩි 5කට පස්සේ ආපහු මේ focus mode එක active වෙනවා. ඔයාලට මේ app එක සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්න අවශ්‍ය නම් මේ focus mode එක turn off කරගන්න වෙනවා. මම ආයෙම settings වලට යනවා. ඉතින් මෙතනදී ඔයා කරන්න ඕනේ ඔයාලට අවශ්‍ය maps කීපය තියාගෙන අනිත් ඔක්කොම ටික මේ විදිහට select කරගන්න එක. උදාහරණයක් විදිහට ඔයාලට zoom meeting එකක් තියෙනවා නම්
Zoom map select කරන්න නැතුව අනිත් apps ඔක්කොම ටික select කරගන්න. එහෙම නැත්නම් ඔයා මොකක් හරි game එකක් play කරනවා නම් ඒ අදාළ app එක තියාගෙන අනිත් apps ඔක්කොම ටික select කරගන්න පුළුවන්. ඊට පස්සේ කලින් වගේම මේ turn on button එක click කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා select කරගත්ත නැති apps කීපය විතරයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා කල්පනා කරනවා ඉතින් මෙහෙම කරන එකෙන් කොහොමද phone එකේ speed වෙන්නේ කියලා. මෙහෙමයි. ඔයා මේ focus mode එක on කරන්නේ නැතුව zoom map එක පාවිච්චි කරනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාගේ phone එකේ facebook application එක තිබුණොත් අනිවාර්යයෙන්ම ඔයාගේ facebook account එක update වෙනවා. සමහර විට ඔයාලට notifications එන්න පුළුවන්. එතකොට messages උනත් එන්න පුළුවන්. ඒ වගේම whatsapp, viber, telegram මෙන්න මේ වගේ විවිධ applications වලට පාවිච්චි කරනවා. මේ අපිට නොපෙනුනාට අපි ෆෝන් එකට ඉන්ටර්නෙට් ඇක්සස් දීපු ගමන් මේ හැම එකක්ම අප්ඩේට් වෙන්න ගන්නවා. ඒ කියන්නේ මොබයිල් ඩේටා හරි Wi-Fi හරි ඔන් කරාම. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ફોકસ මෝඩ් එක ඔන් කරලා තිබුණොත් ෆෝන් එකට ફોકસ කරන්න තියෙන සීමිත ඇප්ලිකේෂන්ස් කීපයක් විතරයි. එතකොට ඔයාගේ ෆෝන් එක slow වෙන්න තියෙන ඊට කඩ ගොඩක්ම අඩුයි. මොකද ෆෝන් එකේ සම්පූර්ණම බලය, ඒ කියන්නේ RAM usage එක, battery life එක වගේ දේවල් කලින් වගේ apps ගොඩකට use වෙන්නේ නැහැ. ඔයා තෝරගත්ත ඇප්ලිකේෂන්ස් කීපයකට විතරයි RAM usage එක වැය වෙන්නේ. එතකොට ඔයාගේ battery life එක වගේම ෆෝන් එක slow වෙන එකත් යම් තාක් දුරකින් අනිවාර්යයෙන්ම අඩු කරගන්න පුළුවන්. ඔයා මේ focus mode එක හැම වෙලේම on කරලා තිබුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට මොකක් හරි app එකක් පාවිච්චි කරන්න හිතුනොත් විනාඩි 5කට active කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ focus mode එක අවශ්‍ය නැත්නම් මේ විදිහට turn off කරගන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ වටිනවා කියලා හිතනවා නම් share කරන්න ඕගොල්ලෝ දන්න ඇලුවන්ට දැනගන්න. ඒ වගේම ඔයාගේ අදහසත් මතකතෝ පාලින් comment කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා පාලින් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එක upload කරපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අදත් අපේ channel එකත් එක්ක හිටුණාලා හැමෝටම ස්තුතියි. අපි SL guide තවත් වීඩියෝකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.